සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනම්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ පින්තුන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි අද දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ වෙනද වගේම සෑම මාසකම පළවෙනි දිනේ බොහෝම ශ්‍රද්ධාවෙන් තමන්ගේ කාලය කැප කරලා ධනෙ කැප කරලා ශ්‍රමය කැප කරලා ලෝකේට ධර්ම දානී දිනේක අග්‍රතම දානී කියලා හිතාගෙන ලංකාවේ මෙබඳු දුෂ්කර කාලයක පවා ධර්ම දානේ අතහරින්නේ නැතුව මේක ඊටාම අග්‍ර අවස්ථාවක් විදියට සලකාගෙන මාසික ධර්ම දේශනා මාලාවක් හැටියට සිද්ධ කරන මේ පින්කමට අත දායකත්වයේගෙන කටයුතු කරන්නේ දමිත්තෙන කෝන් මැතිතුමන් සුදර්ශනී හරස්ගම මැතිනිය ප්‍රදාන දරු තිදෙනා ඇතුළු පින්නතුන් දමිත්තෙන කෝන් මැතිතුමන් ප්‍රදාන පින්නතුන්ට අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්න කාලය පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟට ආපු සමහර අය අවබෝධය කරා ගියපු විදිය දිහා බැලුවම හරි පුදුම හිතෙනවා ඒගොල්ලෝ මේ අවබෝධය අහලකවත් හිටියාය නෙමෙයි ඒගොල්ලෝ මේ ධර්මයක් ගැන පැහැදිච්ච අයවත් එහෙම කවුරුත් නෙමෙයි මේ ධර්මයේ කෙරේ ඇතිවෙන පැහැදීම හරි පුදුමයි මිනිස්සෙක්ගේ චින්තනය උඩු යටිකුරු කරනවා මම දැකලා තිනු ගොඩාක් පිරිහිච්ච අය ඔය මද්ද්‍රව්‍ය වලට බැහි වෙලා ඊට පස්සේ කිසිම ධර්මයක් නැතුව දඩයන් කරගෙන යමෙව කරගෙන හිටපු මිනිස්සු ඔය වනාන්තරවල ඉන්න ස්වාමීන් වහන්සේලා දැකලා උන්වහන්සේලා ඇසුරු කරලා බොහොම සිල් ගුණ ධර්ම දියුණු කරලා අවසානයේ පැවිදි වෙන තැනකට පවා හිත හැදෙන විදිය හරි පුදුමයි කාලෙකින් දැක්කාම හිතෙනවා මේ කලින් හිටිය මිනිස්සයද මේ කියලා කියන්නේ ඉච්චරට පුද්ගලයා තුල මහා පුදුම දියුණුවක් හදලා දෙනවා මේ ධර්මයේ ඒක මහා පුදුම දියුණුවක් එතකොට මේ දියුණුව ඇති වෙන විදිහ අපිට හිතා ගන්න බෑ. ඒ නිසා අපි මේ ධර්මයේ ඔස්සේ ජීවිතේ දිහා බලන්න පටන් ගත්තට පස්සේ විශාල අභ්‍යන්තර විපර්යාසයක් ඇති වෙනවා. ඒකට වයස, තත්ත්වය, තරාතිරම මොකක්වත් බලපාන්නේ නැහැ. දැන් ওই ලස්සන සූත්‍රයක් තියෙනවා පිංගිය සූත්‍රය කියලා. එතකොට එයා බොහොම වයසක කෙනෙක් පිංගිය කියලා කියන්නේ. එයා මම හිතන්නේ බ්‍රාහ්මණෙක්. බමුණු ඉගැන්වීම් වලට වඩාක් ප්‍රිය කරපු කෙනෙක්. එයා දවසක් මේ බුදුහාමුදුරුව ළඟට ආවා. ඇවිල්ලා එයා සමහරට එයාට ආරංචි වෙන්නේ නැති මේ බඳු කීර්තිමත් මුනිවරයෙක් දුක නිමා කර ගැනීම සම්බන්ධ පණිවිඩයක් මතු කරන ශාස්ත්‍රූන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා කියලා ආරංචි වෙන්නේ නැති. ඒතර යහු ගාක් වයසයි. එයාට කන් ඇහෙන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. බලන්නේ ධර්මයේ මුණ ගැහෙන විදිය ඒක හරි පුදුම දෙයක්. ඒතර එයා දවසක් බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුන්ගේ ළඟටම වෙලා කිට්ටුවටම ඇවිල්ලා පිංගිය කියන වයසක මේ බ්‍රාහ්මණයා කියනවා ශ්‍රමණයන් වහන්ස මම ගොඩාක් වයසක කෙනෙක් දැන්. එතකොට මගේ ඇස් පේන එකත් දැන් අඩුයි ඔබ වහන්සේවත් මට දැන් හරියට පේන්නේ නැහැ. ඒ වගේම ස්වාමීනි මට දැන් හරියට කන් ඇහෙන්නෙත් නැහැ. යා ළඟට වෙලා තමයි මේ කතාව කියන්නේ. කන් ඇහෙන්නෙත් නැහැ. හැබැයි මට හිතෙනවා මම හැමදාමත් රැයට හිතනවා කන් ඇහෙන්නෙත් නැහැ ඇස් පේන්නෙත් නැහැ තමයි. මම හැමදාමත් හිත වෙනවා අනේ මම සිහිමුලා වෙලා නම් මැරෙන්න එපා. දැන් බලන්න ධර්මයක් නැති වුණත් ඒ කාලේ මිනිස්සුන්ගේ තිබ්බ ප්‍රඥාව
එයාත් බෞද්ධෙක් නෙමේ. එයා එයා හිතනවලු රැට මම නම් සිහි මුලා වෙලා නම් මැරෙන්න එපා. කවදාවත් මම සිහි මුලා වෙලා මැරෙන්න එපා. මම මට මේ ජරා මරණ ආය ඇති වෙන්නේ නැත්තම් හොඳයි කියලායි මට හිතෙන්නේ. මොකද එයාට හොඳට ආස්වාදයේ ගැන දාන්න කෙනෙක් වයසක කෙනෙක්නේ. එහෙම මා හිතන මට ඔබ වහන්සේට පුළුවන්ද මට හරියන මොනවා හරි ධර්මයක් කියන්න. එතකොට එයා කියනවා මම ගොඩාක් ඔබ වහන්සේ ගැන දන්නෙත් නෑ, ධර්මයක් ගැන දන්නෙත් නෑ. හැබැයි මට එකක් හැමදාම රැට හිතෙනවා, ඒ තමයි මම සිහි මුලා වෙලා නම් මැරෙන්න එපා. මං එහෙම මැරෙන්න ඕනේ නෑ. ඒ නිසා මගේ දැන් කන් ඇහෙන්නෙත් නැති නිසා, ඇස් පේන්නෙත් නැති නිසා ඔබ වහන්සේට පුළුවන්ද මට හරියන ධර්මයක් මොකක් හරි දේශනා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දිස්වාන රූපේන විහඤ්ඤමානී. පින්වත් පිංගිය, පුද්ගලයා මේ නාම රූප ධර්මයන් පදනම් කරගෙනම වෙහෙසටපත් වෙනවා. මේ රූපයේම පදනම් කරගෙන තමයි පුද්ගලයා පෙළෙන්නේ, විඩාවටපත් වෙන්නේ. පුද්ගලයා ප්‍රමාද වෙන්නෙත් මේ රූපේ පදනම් කරගෙන. ඒ කියන්නේ පින්වත්නි, පුදුම විදියට ඕලාරිකව පුද්ගලයා තුල බන්ධනේ ඇති වෙන්නේ රූපේටනේ. දැන් අපිට උනත් එකපාරම මේ නාම ධර්ම ගැන කිව්වට එච්චර තේරෙන්නේ නැහැ, ඔළුවට යන්නේ. වේදනාව ගැන, සංඥා ගැන, සිතුවිලි ගැලීම ගැන, වින්දනය ගැන, ස්පර්ශය ගැන, ඔක්කොම නාම ධර්ම නිසා ඒවා ගැන අපිට ලොකුවට ඔළුවට යන්නේ නැහැ. හැබැයි අපට පින්වත්නි මේ රූපය ගැන අපිට කිව්වොත් යම් තේරෙනවා. මොකද අපේ ඕලාරික බැම්ම තියෙන රූපයත් එක්ක. එතකොට ඒ ඕලාරික බැම්ම තියෙන රූපයත් එක්ක. ඒ කියන්නේ පුද්ගලයා තුළ ඕලාරික ඕලාරික බැඳීම අයින් කර ගැනීම පිණිස උන්වහන්සේ මතක් කරනවා පින්වත් පිංගිය, රූපයේ හේතුවෙන්මයි පුද්ගලයා වෙහෙසටපත් වෙන්නේ කියනවා. මේ බාහිර රූප හේතුවෙන්මයි පුද්ගලයා වෙහෙසටපත් වෙන්නේ කියනවා. එක්කෝ තමන්ගේ රූපේ නිසා වෙහෙසටපත් වෙන්නේ. දැන් සාමාන්‍ය මිනිහෙක් බලන්නකෝ, හැඟීම් ගැන නෙමෙයි යාට අවදිකම තියෙන්නේ, රූපේ ගැන. කොහොමද හැම පාට කරගන්නේ, කොණ්ඩේ හදාගන්නේ කොහොමද? එතකොට යා කවදාවත් හිතනවද මං කොහොමද කෙලෙස් නැතිව ඉන්නේ, මං කොහොමද නිකෙලෙස් වෙන්නේ, මගේ හිතේ රාගය ඇති නොවන විදියට මං කොහොමද ඉන්නේ? දැන් ගමනක් ගිහින් ආවම අපිට කවදාවත් හිතනවද මේ ගමන ඇස්සේ අනේ මගේ රාගිත රාගයෙන් කොච්චර දූෂණී වුණාද, ද්වේෂයෙන් කොච්චර දූෂණී වුණාද, මෝහයෙන් කොච්චර දූෂණ, එහෙම හිතෙනවද අපිට? කවද හිතෙන්නේ? ඉතින් දක්ෂාර සිහි කල්පනාව තියෙන කෙනෙකුට නම් එහෙම හිතෙන්නත් පුළුවන්. නමුත් සමස්තයක් විදියට ගත්තොත් මිනිස්සු බලන්නේ මම මේ ගමන ගිහින් එනකොට මගේ ඇඟ කොච්චර දූෂණේ වුණාද, ඇඟ කොච්චර දරා වුණා, ජරා වුණාද, දාඩිය දැම්මද, ඇඟ තුල මොනතරම් මේ ජරා ජීර්ණ වුණාද කියලා ඉක්මනට යන්නේ වොෂ්රූම් එකට. ගෙදර ගියපු ගමම ඇඟ හොදගන්න, කවුරුත් හිත හොදගන්න හිතන්නේ නෑනේ. හිතේ කෙලෙස්, ඒ නිසා හිතේ කෙලෙස් කාලයක් පල් වුණාට පස්සේ ඒවා අයින් කරන්න අමාරුයි. ඇඟේ නම් මොනව හරි තිබ්බාම ඕක හොදලා හොදලා අයින් කරගන්න පුළුවන්. පරණ වුණත් දවස් දෙකක් නැවෙයි නැතත් ඕක මොකක් හරි කරගන්න පුළුවන්. හැබැයි හිතේ කෙලෙස් හිටිනව නේද? ඒ කෙලෙස් හිටින එක පින්වත්නි කවදාවත් අයින් කරගන්න බෑ. ඒ කියන්නේ කවදාවත් කියන්නේ ලොකු වෑයමක් දරන්න වෙනවා ඒක අයින් කරගන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා මේ හිතේ කෙලෙසුන් අයින් කරගෙන පිරිසුදු වෙන ක්‍රමයක්. ඒ කියන්නේ හිත පිරිසුදු කරගෙන පිරිසුදු කාරකය බුදුහාමර පෙන්නවා. දැන් පිංගියට බුදුරජාණන් වහන්සේ වදාලා, පිංගිය මේ යම් වෙලාවක දිස්වාන රූපේසු විහඤ්ඤමාන, ඒ කියන්නේ රූපයේ හේතුවෙන්ම තමයි පිංගිය සාමාන්‍ය ලෝකයා පෙළෙන්නේ, සාමාන්‍ය ජනයා පෙළෙන්නේ රූපයෙන්. එයාට රූපය ගැන තමයි මහ පිපාසයක් තියෙන්නේ, රූපය ගැන තමයි අවදිකමක්, උනන්දුවක්, මහ පුදුම කැමැත්තක් තියෙන්නේ. ඒ නිසා පිංගිය යම් වෙලාවක ප්‍රමාද නැතුව, යම් වෙලාවක රූපය පිළිබඳව තෘෂ්ණාව දුරු කරන තැනකට යාගේ හිත පෙළඹුණොත්, ඒ කියන්නේ රූපේ යථාර්ථයේ තේරුම් ගත්තොත්, එතකොට රූපේ කියන්නේ කවර ස්වභාවයක පවතින දෙයක්ද කියලා යථාර්ථවාදී වුණොත්, එයාට පුළුවන් රූපයේ දුරුකොට වාසය කරන්න. රූපේ දුරු කරනවා කියලා කියන්නේ රූපේ යථාර්ථය අවබෝධ කරගෙන වාසය කරන්න පුළුවන්. අන්න ඒක තමයි ඔබ දැන් කරන්න ඕන කියන. දැන් බලන්න වයසක මිනිහෙකුට දුන්න උපදේශය. එයාට ලොකුවට ආයෙනම් වාඩි වෙන්න මම පංචස්කන්ධය ගැන කියන ඔය කතාවකුත් කිව්වේ නෑ. මොකද සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්න කෙනෙක් රූපයට තමයි අහුවෙන්නේ. අනේ මගේ දරුවා, මගේ බිරිඳ, මගේ ගෙදර, මගේ ඉඩම, ওই විදිහට ඇහැ ඉදිරියට එන රූපේ තියෙන්නේ. සවිඥානික අවිඥානික රූපයේ සම්බන්ධ තමයි යාගේ කලකෝලහලයේ තියෙන්නේ.
ඒ නිසා මේ ඕලාරිකව මතුවෙන සියුම් සියුම් ඇතිවෙන හැඟීම් නෙමෙයි ඕලාරිකව මතුවෙන මේ ඇහැට පේන ලෝකයේ කෙරේ යම් වෙලාවක ඡන්දය දුරු කොට වාසය කළොත් ඒකට අප්‍රමාදී වුණොත් ඒකට අප්‍රමාදී වෙනවා කියලා මෙතන කතා කරන්නේ ඒ රූපේ යථාර්ථයේ තේරුම් අරගෙන වාසය කරනවා තේරුම් අරගෙන වාසය කළොත් එයා තමයි රූපයෙන් නිදහස් වෙලා සම්පූර්ණයෙන් සිහි මුලාවෙන් නැතුව මිය යන්නේ සිහිමුලා එයා හිතනවා කිව්වේ හැමදාම රැයට කොහමද මම සිහිමුලා වෙල් නැතුව මිය යනවා නම් හොඳයි කියලානේ. එතකොට මෙයා ඒ වෙලාවේ දැන් බලන්න එයා කොච්චර ඥානවන්තද කියලා. එයා ඒ වෙලාවේ නැගිටලා කියනවා සතර දිසාවෙත් උඩ දිසාවෙත් යට දිසාවෙත් කාගෙන්වත් අහපු නැති එකක් මං අදාහගත්තේ. කාගෙන්වත් අහපු නැති එකක් මං අහගත්තේ. ඒ නිසා අද කවදාවත් අහපු නැති බණක් මං අහගත්තා කියලා එයා යන්න ගියාලු. ඒ කියන්නේ යාට ඒක වචනේ තේරිලා තියෙනවා. දැන් අද ගොඩාක් කිව්වත් මිනිසුන්ට ඔළුවට යන්නේ නැහැ නේ ඒක පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා මූලික වශයෙන් පුද්ගලයා තුළ ඇති කරගන්න ඕන මනෝභාවය. දැන් අද ලෙඩ ඇඳකට වෙලා ඉන්න කෙනෙකුට කාලයක් ධර්මී දියුණු කරපු නැති කෙනෙකුට මේ වචනේ හොඳ වචනයක්. මොකද බුදුරජාණන් වහන්සේ මතක් කළේ මේ ඕලාරික බැම්මයි කඩා ගන්න ඕන කියලා මූලික වශයෙන්. එතකොට දැන් ඔබට මතක ඇති අපි පහුගිය කාලේ දිගට දේශනා මාලාවක් දැන් කළා ඒ තමයි මහා චත්තාරීසක සූත්‍රය. ඒක සම්බන්ධ අද මේ කියන්නේ අවසාන දේශනාවය අපි සැහෙන කොටසක් කතා කරලා නිමා කළා. ඒකේ ඔබට මතක ඇති අපිට අලුත් නව කියවීමක් හම්බුණා ඒ තමයි මහා චත්තාරීසක සූත්‍රයේ උන්වහන්සේ අපිට මතක් කළා මහණෙනි මේ ආර්ය ෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධ තිපරිවට්ටේ අවබෝධ කරගන්න කියලා. එතකොට ආර්ය ෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ හැමදාමත් බුදුරජාණන් අපට මතක් කළා මේ ලෝකෝත්තර මාර්ගාංගයක් විදියට දියුණු කරගන්නේ කොහොමද කියන එක ගැනයි මෙතන මතු කළේ. දැන් ඔබට මතක ඇති මහා චත්තාරිසක සූත්‍රයේ දැන් මේ වෙනකොට අපි දේශනා බොහොමයක් කතා කරලා ඉවරයි. ඒකේ තිබුණේ පළවෙනියෙන්ම මිත්‍යා දෘෂ්ටිය ගැන කිව්වා. ඊට පස්සේ සම්මා මූලික වශයෙන්ම බුද්ධ ශ්‍රාවකෙක් සම්මා දිට්ඨිය හදාගන්නේ කොහොමද කියලා කිව්වා. කොහොමද මූලික වශයෙන් සම්මා දිට්ඨිය හදාගන්නේ? සම්මා මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨීති පජානාති සම්මා දිට්ඨින් සම්මා දිට්ඨීති පජානාති తත්‍රකෝ සම්මා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගන්නවද සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියට හැටියට දැනගන්නවද? ඒක තමයි සම්මාදිට්ඨිය. අන්න හරි. දැන් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න එක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියලා දැනගන්න එක තමයි සම්මාදිට්ඨිය. හරි. ඊට පස්සේ උන්වහන්සේ මතක් කළා මහණෙනි මොකක්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අපි කියලා අපිට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පෙන්නුවා. ඊට පස්සේ ඔන්න දැන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඊට පස්සේ මිච්ඡා සංකල්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මේ විදියට මිච්ඡා අට්ටංගික මාර්ගයක් පෙන්නුවා. එතකොට ඔන්න ඒක තමයි එක පැත්තක්. ඊට පස්සේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති ඔය විදියට පින්වත්නි සම්මා දිට්ඨික වැඩපිළිවෙලත් පෙන්නුවා. ඒක කී පැත්තකින් පෙන්නුවද? දෙපැත්තකින් පෙන්නුවා. දැන් උදාහරණයක් විදිහට සම්මාදිට්ඨිය ගැන කියද්දී බුදුරජාණන් සෝ අදාලා මහණෙනි සම්මාදිට්ඨිය දෙපැත්තක් කියලායි මං කියන්නේ. ඒකයි මගේ තිබරිවට්ටේ කිව්වේ. මිච්ඡාදිට්ඨිය එකයි සම්මාදිට්ඨිය දෙකයි 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 එකයි තුනයිනේ. දැන් බුදුදහමේ අර තිපරිවට්ට ආభాෂයෙන් තමයි හැම දහම් කාරණයක්ම පැහැදිලි කළේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ එකක් දුරු කරන්න ඕන පැත්ත. සම්මාදිට්ඨිය කියන ද්වයන් වදා. මං සම්මාදිට්ඨිය හැමදාම දෙපැත්තයි කියලායි මතක් කරන්නේ. මොකද්ද සම්මාදිට්ඨිය දෙපැත්ත? එකක් තමයි සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්කා සම්මාදිට්ඨි කියලා මුලින් පළවෙනි දේශනාවේදී අපි හුඟක් තේරුම් කරලා කිව්වා. ආශ්‍රව සහිත පුඤ්ඤභාගියා පිනට බර උපදි වේපක්කා නැ මතුවට සැප විපාක හම්බෙන සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. ඇත්තටම අපි ඒක තමයි දැන් දිනු කර කර ඉන්නේ. ඒතර සම්මාදිට්ඨිය එක සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්කා සම්මාදිට්ඨි කියලා එකක් තියෙනවා. දෙවෙනි සම්මාදිට්ඨිය තමයි ආර්ය වෙච්ච අනාශ්‍රව වෙච්ච ලෝකෝත්තර මග්ගංගා සම්මා දිට්ඨි කියලා. අන්න ඒක තමයි අපිට දැන් අවශ්‍ය වෙන්නේ. අරක අපිට තියෙනවා පින්වත්නි. දැන් මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කිව්වේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටි. අද ඇත්තටම සම්මා දිට්ඨියත් නැහැ ලෝකෙ ලංකාවේ ගොඩක් අය.
මේ දසවස්තුක මිත්‍යා දිට්ඨිකේ මොකද්ද? නත්ති දින්නම් නත්ති නත්ති ඨං නත්ති හුතං නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා ඔය විදියට කියාගෙන ගියා. අම්මව පිළිගන්නේ නැහැ, තාත්තා දැන් ලෝකෙ පිළිගන්නේ නැහැ නේ. එහෙම බටහිර ලෝකේ කොහොමත් මිත්‍යා දෘෂ්ටිකයි. හේතුව බටහිර ලෝකේ අම්මා පිළිගන්නේ නැහැ. ඒ බටහිර ලෝකේ කතාවක් තියෙනවා. දැන් ලෝකේ තියෙනවා මේ ලිවින් ටුගෙදර් කියලා සංකල්පයක් නේ. ඒගොල්ලෝ එකට ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලෝ පිළිගන්නේ අම්මව. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ අම්මා අපි ඒගොල්ලන්ගේ විනෝදයට අපිව හදලා කියලා බටහිර ලෝකේ. එතකොට දැන් මේ බටහිර කොහොමත් මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් ලංකාවේ වුණත් නත්ති ආයන් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ මෙලෝ පිළිගන්නේ නැති අය නැද්ද? බෞද්ධයෝ ඉන්නවා. නත්ති පරෝ ලෝක සානි මිත්‍යා දෘෂ්ටිකයි. ඒගොල්ලෝ බෞද්ධයෝ, අපි මේ බෞද්ධ දර්ශනේ තමයි අපි හොයන්නේ. එහෙම කියනවා සමහර අය. අපි ඔය ආගමට කැමති නැහැ, අපි දර්ශනීයනේ හොයන්නේ. අපිට අපි බෞද්ධ දර්ශනයට ජීවත් වෙන්නේ කියනවා. අමු මිත්‍යා දෘෂ්ටිකයි. හැයි බුදුරජාණන්සේ වදාළ ධර්මයට අනුව ඒක එහෙම එකක් නැහැ. නත්ති පරෝ ලෝකේ, ඒ කියන්නේ පරලෝ පිළිගන්නේ නැත්නම් දැන් සමහර පැවිදි වෙච්ච අය කියනවා නෑ, අපි මේ වෙලාව තමයි වැදගත්ම වෙලාව. අතීත සංකාර අනාගත සංකාර වලට අනු යන්නේ නැතු වර්තමාන වෙලාවේ හොඳට ජීවත් වෙන එක වැඩ. පරලෝ වැඩක් නැහැ, පරලෝ කියලා කතාවක් නැහැ. එහෙම කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මහා චත්තාරිසක සූත්‍රයේදීම මිත්‍යා දෘෂ්ටිය තෝරද්දී කෝ නත්ති පරෝ ලෝක, මහන්නේ පරලෝ පිළිගන්නේ නැත්තම් එයා මිත්‍යා දෘෂ්ටිකයි කියනවා. එතකොට මේ ටික දන්නේ නැති තැනකට අවබෝධය කරා එකතු වෙන්න බෑ. එහෙනම් දැන් මේ ලොකු බණවලට කලින් එයා සම්මාදිට්ඨිය හදාගන්න ඕන. දස අර සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්ඛා කියන සම්මාදිට්ඨිය හදාගන්න ඕන. ඒක හදාගන්නේ නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨිය යන්න බෑ. ඒකයි මේක කියන්නේ. දැන් බලන්න මිත්‍යා දෘෂ්ටිය කියනවා, ලෞකික සම්මාදිට්ඨිය කියනවා, ඒ කියන්නේ සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්ඛා සම්මාදිට්ඨිය කියනවා, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියනවා. අන්න ඒකයි තිපරිවට්ටේ කිව්වේ. එතකොට දැන් අපිට තේරෙනවා මේ දැන් මේ විදියට බලනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට ලංකාවේ බහුතර පිරිසක් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට දන්නේ නැහැ. කියන්නේ එහෙනම් සම්මාදිටියට එන්න බෑ. මොකද සම්මාදිටිය උපදව ගන්න කලින් සම්මාදිටියේ ප්‍රාථමිකම අවධිය කියනවා. මොකන්ද දන්නවද? අර මුලින්ම කිව්වේ මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි පජානාති. මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගන්නවා. සම්මාදිට්ඨින් සම්මාදිට්ඨීති පජාන සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට දැනගන්නවා. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ඔන්නෝකටයි. එතකොට දැන් ලංකාවේ බහුතර පිරිසකට පින්වත්නි සම්මාදිට්ඨිය නැති බරපතල අර්බුදයක් තියෙන. ඒක පොඩි එකක් නෙවෙයි. ඒ වුණාට සමහර අය හොයන්නේ මහා ලොකු ගැඹුරු කාරණා. නමුත් එයාට සම්මාදිට්ඨියට එන්න බැරි වෙලා තියෙනවා. මේ ලෝකේ චින්තනය අපිව සම්මාදිට්ඨික කරන්නේ නැහැ. ලෝකේ කොහොමත් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කියන්නේ ලෝකේ මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ ලෝකේ මෙලෝ පරලෝ පිළිගන්නේ ඕපපාතිකව සත්තු සත් නැති සත්තා ඕපපාතික ඕපපාතික සත්තු පිළිගන්නේ නැත්නම් ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ওই විදිහට අංග 10ක් තියෙනවා. දැන් ඒකේ තියෙනවා එක තැනක මේ ශ්‍රම අවබෝධය පිළිබඳව බණ කියන අවබෝධයට පත්තුණු ශ්‍රමණ බ්‍රාහ්මනෝරු ඉන්නවා කියලා පිළිගන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේ මේකේ තියෙනවා නත්ති නත්ති දින්නම් දුන්දේ දානි දීලා වැඩක් නැහැ. ඕව බොරු වැඩ කියලා කියන අය නැද්ද? මේ බෞද්ධ වෙස්යෙන් ඉන්නවා. ඒ කියන්නේ යාට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. මොකද එයා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය දැනගෙන සම්මාදිට්ඨියට එනවා කියන්නේ අර ලෝකෝත්තර සම්මාදිට්ඨියට එනවා එක නෙමෙයි. අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිම අනිත් පැත්ත. ඒකට කියන්නේ සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්කා සම්මාදිට්ඨි. ඒක ආශ්‍රව සහිතයි, පුඤ්ඤභා පිනට බරයි. උපදිවේපක්ක මතුවට හොඳ සැප විපාක හම්බ වෙනවා. ඒක තමයි අත්ති දින්නක්. දුන්නහම විපාක තියෙනවා. ආචාර ධර්මවල විපාක තියෙනවා. මෙලොව ඇත අත්ති අයං ලෝකෝ. අත්ති පරෝ ලෝකෝ. අම්මව ඇත, තාත්තව ඇත. ඔය විදියට පිළිගන්න. අර මිත්‍යා දෘෂ්ටිම අනිත් පැත්ත ටික පිළිගන්නකොට ඒක සම්මාදිට්ඨිය. හැබැයි ඒක කවදාවත් සෑහෙන්නේ නැහැ අවබෝධයට. ඒක අවබෝධයට සෑහෙන්නේ නැහැ. අවබෝධයට සෑහෙන්නේ අවබෝධයට සෑහෙන එක තමයි. ඒක අවබෝධයට සෑහෙන සම්මාදිටිය හතර පැත්තක් තියෙනවා. ඒක අවබෝධයට සෑහෙන සම්මාදිටියේ පළවෙනි එක තමයි පින්වත්නි ආර්ය චිත්තස්ස අනාර්ය සිතක් තියෙනවා. අනාසව චිත්තස්ස ආර්ය මග්ගා සමග්ගිනෝ ආර්ය මග්ගා භාවයතු. ඔන්න ඔය වචන හතර තියෙනවා නම් ඔය වචන හතරට අර්ථය දෙනවා නම්
මේ වචන හතරට අර්ථය දෙනවා නම් අන්න ඒකට කියනවා අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා දිට්ඨි කියලා. ඒක අද ලංකාවේ අයට නැහැ. මේ දැන් මේ ධර්මයේ අහගෙන ඉන්නකොට යන්තම් ඒක හරි උපදව ගන්න පුළුවන්. එතකොට ඒකේ මූලික ස්වභාව කීයක් තියෙනවද? හතරයි. අරිය චිත්තස්ස, අනාසව චිත්තස්ස, අරිය මග්ගා සමග්ගිනෝ, අරිය මග්ගා භාවයේතෝ සම්මා දිට්ඨි. ඔන්න ඔය හතර. ඒ හතර නිසාම ඊළඟට කියනවා පඤ්ඤා, පඤ්ඤා ඉන්ද්‍රියං, පඤ්ඤා බලය බලං ධම්මවිජේ සම්බොජ්ජංගං කියලා. ඊට පස්සේ ප්‍රඥාව ගැනත් කියලා තමයි මේ සම්මා දිට්ඨිය ඉවර කරන්නේ. මම මේක අදහසක් මතු කරන්න හිතුවේ අපි මේකෙන් පළවෙනි සම්මා දිට්ඨිය සම්බන්ධ දේ දැන් මේ දේශනා මාලාව එක දිගට අහගෙන ඉන්නවනම් සම්මා දිට්ඨිය සම්බන්ධ ගොඩාක් අඩුවෙන් තමයි අපිට එදා දේශනා කරන්න උනේ. මොකද මේ මහා චත්තාරීසක සූත්‍රේ පටන් ගත්ත තැන මොකද මේ දේශනාව ගැන ගොඩාක් උනන්දුවෙන් අපිට දුරකථන ඇමතුම් ලබා දුන්නා. ඒතකොට සම්මා දිට්ඨිය මේ තව ටිකක් ඒක පැහැදිලි කරගත්තා නම් හොඳයි කියලා අපිට කතා කරපු නිසායි මම මෙතන මේක මතක් කරන්න හිතුවේ. නැත්නම් අද දවසේ අපේ සම්මා දිට්ඨික මේ මහා චත්තාරීසක සූත්‍රේ දේශනා කීපෙම නිමාවටපත් වෙනවා. නිමාවටපත් කළා ඇත්තටම. ඒකේ මේ තවත් අඩුපාඩු වෙච්ච තැන් කීපයක් ගැන පැහැදිලි කරන්න හිතුවා. මොකද මේක ඉතාම හරයාත්මක දේශනාවක්. ඒක මීට පෙර දේශනාවේදී අපි සම්පූර්ණයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 10ක් විදිහට, ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෙමෙයි ඇත්තටම නිවනටපත් වෙන්නේ. අංග 10ක් තියෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට තව අංග දෙකක් එකතු වෙනවා. ඒක මේ චතරිසක සූත්‍රයේ තමයි මතු වුනේ. ඒක මහා පුදුම වටිනා දෙයක් පින්වත්නි. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවනටපත් වෙන්න බෑ. අංග 10කින් නිවනටපත් වෙන්නේ. ඒකත් මේ මහා චත්තාරසික සූත්‍රයේ ගැඹුරින් මතුවෙච්ච එක අපි බොහොම සරලව කියලා දුන්නා. එතකොට දැන් අපිට තව දෙයක් මෙතන පැහැදිලි කරගන්න ඕනේ. ඒ තමයි මේ සම්මාදිට්ඨි අංග 4. අරිය චිත්තස්ස, අනාසව චිත්තස්ස, අරිය මග්ගා සමග්ගිනෝ, අරිය මග්ගා භාවයතෝ කියන එක තව තේරුම් ගන්න එක වැදගත්. මොකද අරිය චිත්තස්ස කියලා මෙතන කියන්නේ එතකොට සම්මාදිට්ඨි උපදිනවා කියන ආර්ය සිතක් තියෙනවා. මොකක්ද ආර්ය සිත? හේතුඵල වශයෙන් විමසන සිතක් තියෙනවා. ඒක තමයි අරිය චිත්තස්ස කියන්නේ. හේතුඵල වශයෙන් විමසනවා. එහෙනම් පින්වත්නි ලෝකෝත්තර මාර්ග ලෝකෝ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා දිට්ඨි කියන එක නම් අවබෝධයට උදව් වෙන්නේ. ඒක උපදව ගන්න කලින් යාට තියෙන ඕන පටිච්ච සමුප්පාදයේ පිළිබඳ නුවණ. ඒක නැත්තම් උපදව ගන්න බෑ. ලෝකෝ ලෞකික සම්මා දිට්ඨිය නම් උපදව ගන්න පුළුවන්. ඇයි ඉතින් අර දාන් දුන්නාම විපාක තියනවා කියලා පිළිගන්නේ තියෙන්නේ. සිල් රැක්කාම දන් දීමේ සිල් රැකීමේ විපාක කම්. ඊට පස්සේ ඒකේ තියෙනවා අර නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ කියලා. සැප දුක්වල විපාක තියෙනවා කියලා මේ කර්මඵලවල විශ්වාසය පිළිගන්නේ. දැන් කියන්නේ නැද්ද කර්මඵල විශ්වාස කරන්නේ නැහැ කියලා? කියනවා ලංකාවේ මිනිස්සු. අපි නම් ওই කර්මී විශ්වාස කරන්නේ නැහැ නේ කියලා කියනවා. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ ඒක තමයි අභාග්‍ය. ඒගොල්ලොම කියනවා අපි බෞද්ධ දර්ශනීයට නිප්‍රිය කරන්නේ ඔය කර්මය අපිට වැඩන්නේ නැහැ කියනවා. ඉතින් දර්ශනී පිළිගන්න බෑනේ. මිත්‍යා දෘෂ්ටිකයිනේ. දර්ශනී yaad නෑනේ. ඇයි නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් මහණෙනි කර්මඵල විශ්වාස කරන්නේ නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිකයි කියලා ඉවදාලි. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කිව්වේ ආර්ය චිත්තස ආර්ය සිතක් තියාගන්නවා. ඒ ආර්ය සිත කියලා කියන්නේ බොහොම නිදහසේ යා විමසනවා. නිදහසේ කල්පනා කරනවා. නිදහසේ කල්පනා කරලා එය අරිය චිත්තස්ස කියලා කියන්නේ ඒක නැති වුණොත් පින්වත්නි අර දසවස්තුක සම්මාදිට්ඨියට අපි දන් දෙනවා, අපි සිල් රකින්නවා, අපි බණ අහනවා, ඊට පස්සේ මේ අපි කර්මඵල විශ්වාස කරනවා කියන එක හොඳයි. හැබැයි ඒක අවබෝධයට සෑහෙන නැහැ. මොකද අවබෝධයට සෑහෙන සම්මාදිට්ඨිය තෝරන්න බුදුරජාණන් වහන්සේ වචන හතරක් පාවිච්චි කළා. අරිය චිත්තස්ස, අනාසව චිත්තස්ස, අරිය මග්ගා සමග්ගිනෝ, අරිය මග්ගා භාවයතෝ කියලා වචන හතරක් පාවිච්චි කළා. ඒ වචන හතරට අර්ථය දීලා නැත්තම් ඒ අර්ථය දුන්නේ නැති තැනක ලොකු අභිධර්ම කතා ඉගෙන ගත්තත් වැඩක් නැහැ. පංචස්කන්ධය උදේ වේ බැලුවත් වැඩක් නැහැ. අර සම්මාදිට්ඨිය නැතුව සම්මාදිට්ඨිය නැත්තම් වැඩක් නැහැ. එතකොට මේ සම්මාදිට්ඨියේදී අපි පැහැදිලි කරගන්නේ මොකද්ද? මේ සම්මාදිට්ඨියේදී පැහැදිලි කරන්නේ ආර්ය චිත්තස කිව්ව ආර්ය සිතක් උපදව ගන්නවා. මොකද්ද ආර්ය සිත කියන්නේ? හේතුඵල වශයෙන් විමසන සිතක් උපදව ගන්නවා. ඒක තමයි ආර්ය සිත. හේතුඵල අනුව ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නෝ ලෝකේ විමසනවා. ඇහින් රූපේ බලනකොට ඒ රූපේ දකින මට්ටම තුල අවිද්‍යා සහගතව සම්පස්සේ නිසා ගැට ගැහිලා තියෙන ආකාරයේ පිළිබඳ විමසනවා. එහෙමනම් මේ ආර්ය චිත්තස්ස කියන ස්වභාවය තිපරිවට්ටයකින් ගොඩ නැගෙන්නේ.
මම කියන්නේ කොච්චර තේරෙනවද දන්නේ. අරිය දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදව ගන්නවා නම් අරිය චිත්තස්ස, ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ පළවෙනි අංගය. අරිය චිත්තස්ස කියලා කියන්නේ ඒකත් තිපරිවට්ටේ, ඒක ඇතුලේ තවත් තිපරිවට්ටයක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව නිසා නාමරු අවිද්‍යාව පදනම් කරගෙන ජරා මරණ දුක මෝරනවා කියන එකත් දැනගන්නවා. ඔන්න එකක්. ඊළඟට අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වී යනවා කියන පදනමත් දැනගන්න. ඔන්න දෙකයි. ඊට පස්සේ ඔය දෙක තේරුම් ගත්තට මදි. හරියට ඒක නිකන් ලෞකික මිත්‍යා දෘෂ්ටියයි සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේ පක්ඛා සම්මාදිට්ඨියයි තෝරගත්තා වගේ. ඔය දෙක මදිනේ අපි කියවන දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් උපදව ගන්න ඕනේ කියලා. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින්නේ නැතුව ලෞකික සම්මාදිට්ඨියයි, ඒ කියන්නේ සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේ පක්ඛා සම්මාදිට්ඨියයි මිත්‍යාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය හැටියටයි දැනගත්තට කවදාවත් අවබෝධය කරා යන්නේ නැහැ. එහෙමනම් අරිය චිත්තස්ස කියන්නේ ඒකත් තිපරිවට්ටයක් තියෙනවා. මොකක්ද ඒ තිපරිවට්ටේ? තමයි අවිද්‍යාව පදනම් කරගෙන ජරා මරණ ඇති වෙන පටිපාටියක් දැනගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙලා යනවා අය. ඒ කියන්නේ අවිද්‍යාව සංකාර විඥාන මේවා නිරුද්ධ වීමෙන් අර ලියා ගන්න විදිය කිව්වේ. ඒකත් දැනගන්න දෙකයි. ඔය දෙක දැනගත්තට මදි. පින්වත්නි, හැම දැක්මක් තුළම, හැම ඇසිල්ලක් තුළම, හැම දැනිල්ලක් තුළම, හැම සිතිල්ලක් තුළම අර පටිච්ච සමුප්පන්නව ඇති වෙන ක්‍රියාවලිය, ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය දැනගනවා. අන්න ඒක තමයි ආර්ය චිත්තස්ස කියන්නේ. එහෙනම් ආර්ය චිත්තස්ස කියන්නේ ස්වභාවයත් තුන් ආකාරයකින් තේරුම් ගැනීමක් මතයි උපදින්නේ. ඒ උපදවා ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒක තමයි ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා දිට්ඨි ආර්ය චිත්තස්ස. එතකොට එහෙමනම් ආර්ය චිත්ත, ඒ කියන්නේ අර ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ විලාව තුල ජරා මරණ ඇති වෙන්නේ කොහොමද? දැන් කොහොමද මෙරි උපදින්නේ? දැන් මේ මෙරි උපදින්නේ අපි. එතකොට දැන් මෙරි උපදිනවා කිව්වම දැන් සමහර මිනිස්සු කතාවටත් එහෙම කියනවා, මම මෙරි උපදින්නේ කියලා. හිත වේදනාවක් කැමතුණා. ඒකනේ මේ මෙතන කියන්නේ. මෙතන කියන්නේ ස්කන්ධයන්ගේ බිඳීම මේ වෙලාවෙම සිද්ධ වෙනවා. අන්න මරණය. ස්කන්ධයන්ගේ පහළවීම අන්න ජාති. කියන්නේ මේ වෙලාවේ ඇස හරහා, කන හරහා, නාසය හරහා ආදී ආයතන හරහා ස්කන්ධයන්ගේ පහළවීමක් වෙනවා. කන්දානම් පාතු බව, ස්කන්ධයන්ගේ පහළවීම වෙනවා. ඒක තමයි ජාතිය. එතකොට දැන් ඉස්සෙල්ලා ජාතිය කියලා අපි දැනගත්තේ අවිද්‍යාපච්ච සංඛාරා කියනකොට මේ ඒ සත්‍යයේ උපත ඉපදීම, ගර්භාසේකාරී, අන්දජ, ජලාභුජ, සංසේදජ, උපපාදී කියන මේ හතර පැත්තෙන් කොහෙන් හරි උපදින එක. නමුත් ඒක මෙතන සෑහින්නේ නැහැ. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අරිය චිත්තස්ස කියන එක තිපරිවට්ටයක් තියෙන්නේ. ඒ තිපරිවට්ටේදී කතා කරන්නේ අරකතේ අර මේ අවිද්‍යාව පදනම් කරගෙන මේ ජරා මරණ දුක ඇති වෙන ක්‍රියාවලියක් දැනගන්නවා. නිකන් සාමාන්‍ය අපි පොදුවේ කතා කරන කතාව තියෙන අවිද්‍යාපච්චය සංඛාරකි කියන්නේ ඕකත් දැනගන්නවා. ඊට පස්සේ පින්වත්නි, අවිද්‍යා නිරෝ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංඛාර නිරුද්ධ වෙන්නේ කොහොමද? ඕකත් ඒක ලියා ගන්න විදියක් දැනගන්න. ඒක බෑ, දෙකයිනේ තුනක් තියෙන ප්‍රති පරිවර්ත්‍යයක් නේ. තුන්වෙනි එක තමයි මේ විලාව තුල කොහොමද අවිද්‍යාව පදනම් කරගෙන ස්පර්ශ වෙලා ආයතන හයෙන් ලෝකේ අත්දැකලා මේ විලාවේ දැන් කොහොමද පුද්ගලයා තුළ ජරා මරණ හටගන්නේ? එතකොට මෙතන කොහොමද ජාති මරණ හටගන්නේ? දැන් මෙතන කොහොමද, දැන් කොහොමද ස්කන්ධයන්ගේ පහළවීමකනේ? දැන් කොහොමද ස්කන්ධයන්ගේ බිඳීම වෙන්නේ? කන්දානම් ભેදෝ, කන්දානම් පාතු බව, කන්දානම් ભેදෝ. කන්දානම් පාතු බව කියන්නේ ජාතිය, කන්දානම් ભેදෝ කියන්නේ මරණය. එතකොට මේක දැන් කොහොමද වෙන්නේ කියලා ඔන්න ඔය තුන් ආකාරකින් දැන ගැනීම තුළ, ඒබඳු දැන ගැනීමක් තුළ ඉන්නකොට ඒබඳු හිතක් පවත ආර්ය චිත්තස්. අන්න ඒක තමයි ලෝකෝත්තර අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මාදිට්ඨි කියන්නේ. දැන් මම මේක අද තෝරන්නේ මේක හරියට තෝරගන්න බැරි වෙච්ච නිසා. මොකද මේකට අයම් අර්ථයක් දීලා තමයි අද දේශනාව පටන් ගන්න ඕන කියලා මං හිතපු නිසා. ඊළඟට අනාසව චිත්තස්ස. ඔන්න ලෝකෝත්තර මාර්ගයේ ආර්යෂ්ටාංග ලෝකෝත්තර සම්මාදිට්ඨි දෙවැනි අංගයේ තමයි මොකද්ද? අනාසව චිත්තස්ස. ආශ්‍රව ගලන් නැති විදිහට හිත පවත්වනවා. දැන් අර මුලින් කියපු එක ආශ්‍රව සහිතයි. සාසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්ක, ඒක ආශ්‍රව සහිතයි. ඒක ආශ්‍රව නැත්තේ නැහැ. එතන ආශ්‍රව තියෙනවා පින්වත්නි. මොනවද එතන තියෙන ආශ්‍රව? එතන පින්වත්නි දැන් බලන්න, පින් කරනවා නම් එතන ආශ්‍රව තියෙනවා. ඇයි? අනාගතයේදී යා බලාපොරොත්තු වෙනවා පින් කර කර පංචස්කන්ධ ලෝකයක්
මවනවා යා. මට මෙහෙම රූපයක් හම්බ වෙනවා නම් හොඳයි. මට මේ විදියට වේදන විඳින සැප විඳින්න පුළුවන් නම් හොඳයි. ඒක නත්ති අත්ති දින්නන්නේ දුන් දේ විපාක පිළිගන්නකොට ඒ ඒකට ඒ නිසා අර දසවස්තුක සම්මාදිට්ඨියේ පිළි කියන කියද්දී කිව්වේ සාසවා ඒක ආශ්‍රව සහිතයි. ලෝකෝත්තරික ආශ්‍රව රහිතයි. එතකොට ඒ ආශ්‍රව සහිත රහිත ලෝ අරියා අනාසවා ලෝකෝත්තර මංගංගා සම්මාදිට්ඨිය තෝරද්දී දෙවෙනි වචනේ කිව්වේ මොකද්ද? අරිය චිත්තස අනාසව චිත්තස ආශ්‍රව නෑ ඒ හිතේ. ආශ්‍රව නෑ. ඒක හරි ලස්සන එකක්. එතන අනාගතයට ආශ්‍රව මවන්නේ. එතන කාමාශ්‍රව මෝරන්නේ නැහැ ඒ හිත. ඇයි පටි අරිය චිත්තක් නිතිනේ අරිය චිත්තසනේ හේතුඵල වශයෙන් මේ මොහොත තුල පවා ස්කන්ධයන්ගේ පහළවීමත් ස්කන්ධයන්ගේ බිඳීමත් යථාර්ථවාදීව බලනකොට එයා දන්නවා ආශ්‍රව රහිතවයි වාසය කළ යුත්තේ. සම්පූර්ණ ආශ්‍රවයන්ගෙන් හිත මිදිලා නැහැ. එයාට තේරෙනවා ආශ්‍රව එතන අරිය සිතක් තියෙන නිසා මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ තිපරිවට්ට අවබෝධයක් දැනගැනීමක් තියෙන එබඳු හිතක් පවත්වන නිසා ආශ්‍රව ගලන්නේ නැහැ. මොකද එයා දන්නවා අවිද්‍යාව ඇති වෙන්නේ ආශ්‍රව නිසා බව. අවිද්‍යාව ඇති වෙන්නේ මොකක් නිසාද? ආශ්‍රව නිසා. එතකොට ආශ්‍රව තියෙන තාක් කල් තමයි අවිද්‍යාව ඇති වෙන්නේ. ඒක පටිච්ච සමුප්පාද විමසන නිසා එයා ඒ මොහොත තුල අනාශ්‍රව සිතින් වාසය කරනවා. අනාශව චිත්තස්ස. ආර්ය මග්ගා සමග්ගිනෝ ඒ ආර්ය මාර්ගයේ තුල ඉඳ උත්සාහ කරනවා. ආර්ය මාර්ගයේ තුල ඉඳ උත්සාහ කරනවා. ආර්ය මග්ගං භාවයතු. ඒකම නැවත නැවත දියුණු කරලා සම්මා දිට්ඨියම දියුණු කරගන්න හදනවා. දියුණු කරගන්න හදනවා. ඒ කියන්නේ මේ සම්මාදිට්ඨියම ඉහළට ඉහළට දියුණු කරගෙන මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය මේ බණ අහලා දැනගත්ත එක තමා තුළම දර්ශනීය වීම දක්වා මේක දියුණු කරගන්න හදනවා. දියුණු කරගන්න හදනවා. අන්න ඒක තමයි අවබෝධයේ පිණිස උදව් වෙන්නේ. එහෙනම් අද ලංකාවේ මිනිසුන්ට තියෙන වෙන මොකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි සම්මාදිට්ඨියේ ප්‍රශ්නයක්. සම්මාදිට්ඨියේ ප්‍රශ්නයක්. එතකොට සම්මාදිට්ඨියේ පදනමම ප්‍රශ්නය පටන් අරගෙන මොකද්ද? මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨිද මිත්‍යා දෘෂ්ටි හැටියට දන්නේ නැහැ. ඒගොල්ලෝ මේ දර්ශනයක් හොය හොය ඉන්නවා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨියට හැටියට දන්නේ නැහැ. ඒක ලොකු අවුලක්. ලොකු ගැටලුවක්. එතකොට බුදුරජාණන් වහන්සේ අපට මතු කළා ඒ වගේම මෙතන තව දෙයක් තේරුම් ගන්න ඕන. අපිට වැදගත් දේ තමයි මේ දැන් සම්මා දිට්ඨිය මත පිහිටියාට පස්සේ සම්මා සංකල්පය උපදිනවනේ. ඒතර සම්මා සංකල්පය උපදවාගෙන හරියට සම්මා සංකල්පය උපන්නේ නැත්නම් කවදාවත් අවබෝධය කරා යන්න බෑ. ඒතර මොකද්ද සම්මා සංකල්පය කියලා කියන්නේ? සම්මා සංකල්පය කියලා කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා වලට කියනවා මිච්ඡා සංකල්ප කියලා. එතකොට ඒ වගේම මතක තියාගන්න සම්මා සංකල්පයක් දෙපැත්තයි. මිච්ඡා සංකල්ප එකක් සම්මා සංකල්පයක් දෙපැත්තයිනේ. ඒකටත් අපි එක දේශනාවක් වෙනම කළා. වෙනමම සම්මා සංකල්පය ගැන එක දේශනාවක් කළා මේ දේශනා මේ මහාචත්තාරිසක සූත්‍රයෙන්. එතන ඔබට මතක ඇති එතන අපි පැහැදිලි කළා බොහොම ලස්සන කාරණයක්. ඒ තමයි සම්මා සංකල්පයක් තියෙනවා සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්කා සම්මා සංකල්ප කියලා. ආශ්‍රව සහිතයි පිනට බරයි මතුවට සැප විපාක. ඒ තමයි නික්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. හැබැයි ඒකෙත් තියෙනවා අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා සංකල්ප කියලා එක. ආර්ය වෙච්ච අනාශ්‍රව වෙච්ච ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා සංකල්ප. මොකද්ද ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්ච සම්මා සංකල්පය? අන්න ඒක අපිට අහුන්නේ නැති එක. අපි මීට පෙර දේශනාවේදීත් ඒක පොදු අදහසක් ඇටියට මතු කළා. මොකද අංග 10ම පැහැදිලි කරපු අන්තිම දේශනාවේදී අපි ඒක මතක් කළා. හැබැයි මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ ඒ සම්මා සංකල්පයේ තුල ලෝකෝත්තර සම්මා සංකල්පය කියන්නේ කාම සංකල්පනාවලින් වෙන් වෙන එක නෙමෙයි. ව්‍යාපාද සංකල්පනාවලින් වෙන් වෙන එක නෙමෙයි. හිංසා සංකල්පනාවෙන් වෙන් වෙන එක සම්මා සංකල්ප නෙමෙයි. ඒක සම්මා සංකල්ප තමයි අර අරියා අනාසවා ලෝකෝත්තර මංගංගා නෙමෙයි. එහෙනම් අපි මෙච්චර කල් නික්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප එක්ක හිටියට පින්වත්නි ඒතන සම්මා සංකල්ප වැඩිලා නැහැ. එහෙනම් අපිට කොතන හරි පැටලිලා. ඒ කියන්නේ අව්‍යාපාද, අවිහිංසා, නික්කම්ම කියන සංකල්ප සම්මා සංකල්ප නෙමෙයිද? සම්මා සංකල්පය. හැබැයි ඒ සම්මා සංකල්පය සාසවා පුඤ්ඤභාගිය උපදිවේ පක්කයි.
ඒක යන්නේ එහෙමනම් ඒක මදිනේ දැන් අවබෝධයට. ඒ මෙතන පින්වත්නි සම්මා සංකල්පය කියලා අපි මෙතනදී පින්වත්නි කතා කරන්නේ ඒ පුද්ගලයා තුළ ත්‍රිලක්ෂණාව විදර්ශනා කරන එක. අන්න ත්‍රිලක්ෂණාවට අනුව සංකල්ප හදා ගන්නවා. නික්කම්ම සංකල්ප නෙමෙයි. ත්‍රිලක්ෂණයට අනුව සංකල්ප හදා ගන්නවා. විදර්ශනාව අරමුණුවට විදර්ශනාව අරමුණට නැංවී නංවන විදියට කල්පනා කරනවා. අන්න ඒකයි සම්මා සංකල්ප කියන්නේ. ඒකට කියන්නේ මොකද්ද? අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා සංකප්ප කියලා. එහෙනම් අපිට ඒක වැඩිලා නැහැ මේ වෙලක. අපිට වැඩුනේ කාමයන්ගෙන් වෙන්වීම, අව්‍යාපාදේ, අවිහිංසා සංකල්ප. ඕක තමයි අපිට තෝරලා තියෙන්නේ. එහෙනම් අපිට මේක මතු වෙලා නැහැ. අපි මේ කාලේ වැඩිම මහන්සි වෙන්න ඕන ඒ ලෝකෝත්තර සම්මා සංකල්පේ දියුණු කරන්නයි. එතකොට මේ ඕබ ගිහින් බලන්න මහාචත්තාරිසක සූත්‍රයේ ලෝකෝත්තර සම්මා සංකල්පය කියලා තේරුවේ ත්‍රිලක්ෂණේ විදර්ශනාවට නැංවීම සහ විදර්ශනාව අරමුණට නැංවීම. ඒක ඒ විදිහට කල්පනා කරනවා. ඒක තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඒ වගේම අපි තව එකක් තේරුම් ගන්න ඕන. ඒ තමයි විදර්ශනා මේ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා ආර්යෂ්ටාංග මාර්ගය කියන එක වැඩුන් නැත්නම් අඩුම පින්වත් නේ සෝවාන් වෙන්නවත් බෑ. සෝවාන් වෙන්න බෑ. හැබැයි සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්කා කියන ආර්යෂ්ටාංග මාර්ගයේ තිබ්බොත් එයා අනිවාර්යෙන් සුගතිය යනවා. සුගතිය යනවා. එතකොට ඒ වගේම තමයි ඔබ මතක තියාගන්න ආර්ය වෙච්ච අනාශ්‍රව වෙච්ච ලෝකෝත්තර මාර්ගාංග වෙච්ච ආර්යෂ්ටාංග මාර්ගයේ තිබුණත් වැඩක් නැහැ. ඒකට සම්මා ඥාන සම්මා විමුක්ති කියලා 10ක් විදියට වැඩුවේ නැත්තම්. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා ආර්යෂ්ටාංග මාර්ගයේ 8යි සම්මා ඥාන සම්මා විමුක්ති කියන එක 2යි. එතකොට 10යි. ඔය 10ම වැඩෙන විදියට තමයි ආර්යෂ්ටාංග මාර්ගයේ දියුණු කරන්න ඕන. සෝවාන් වෙන හීනියක් හරි හිතේ තියෙනවනම්. හීනියට හරි පොඩි අදහසක් තියෙනවනම් ওই විදියට තමයි එයා දියුණු කරගෙන යන්න ඕන. එතකොට දැන් සම්මා සමාධියෙන් පස්සේ අංග දෙකක් පෙන්වුවානේ. මොකද්ද? සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. එතකොට 10යි. 8ක් නෙමෙයි 10ක් තියෙනවා. අරියෂ්ටයි මාර්ගයේ කියලා ගොඩට 10ක් පෙන්නලා තියෙනවා මෙතන. සම්මා ඥාන සම්මා විමුක්ති. එතකොට සම්මා ඥාන කියලා අපි මීට පෙර දේශනාවෙදිත් කිව්වා සම්මා මේක පොදුවේ කතා කරද්දී කිව්වා සම්මා ඥාන කියන්නේ මොකද අදින් අපි මහා චත්තාරිසික සූත්‍රයයි කතා කරන්නෙම නෑ. ඒකයි මම මේ ටික කියන්නේ. මහා චත්තාරිසික සූත්‍රයේ දේශනා සම්පූර්ණයෙන් අදින් ඉමාවටපත් කරනවා. මම දැන් දේශනා 7ක් 6ක් 7ක් 8ක් කරන්න ඇති. එතකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියනකොට සම්මා ඥාන කියලා අපි මෙතන පැහැදිලි කළේ ඒ කියන්නේ ආර්ය සම්මා සමාධියටපත් වුණාම සමාධිය පාවිච්චි කරලා සම්මා ඥානෙ උපදව ගන්න ඕනේ. එතකොට සම්මා ඥානය කියලා මෙතන කියන්නේ නව මහා විදර්ශනාවට. එතකොට ඒක හරියට සම්මා සමාධියම පාවිච්චි කරලා සම්මා ඥානය උපදවා ගන්න සමාධිය පාවිච්චි කරන්න උන සම්මයක් ප්‍රයෝගයක් විදියට. සමාධියම සාරී කියලා ගන්න හොඳ නැහැ. සමාධියම සාරී කියලා හිතුවොත් එතනම යා නවතිනවා. සමාධියම පාවිච්චි කරලා ඒ සමාධියම සම්මා ඥානය උපදවා ගන්න බලන්න ඕනේ. ඒක හරියට ලිඳ ඉහනකොට ලිඳේ පිරිසුදු වතුර එනකොට ඒ වතුරම පාවිච්චි කරලා ලිම්බැම්ම හොදලා දානවා වගේ. අපි ඊට කලින් ඔය උපමාව කියලා තියෙනවා. ඒ කියන්නේ ලිඳේ ජරාව නම් තියෙන්නේ. එතකොට ඒ වතුර ඉහගෙන ඉහගෙන යනකොට ලිඳේ පිරිසුදු වතුර එනවා. හැබැයි දැන් පිරිසුදු වතුර තියෙනවා. නමුත් පිරිසුදු වතුර තිබ්බට ලිම්බැම්මත් අර කලින් ජරා වෙච්ච පිළිකුල් වෙච්ච දුර්ගන්ධය හමාපු වතුරෙන්ම ලිම්බැම්මත් දැන් අපිරිසුදු වෙලයි තියෙන්නේ. එතකොට ලිම්බැම්මත් අපිරිසුදු වෙලා තියෙන නිසා දැන් අර පිරිසුදු වතුර එනකොට ඒ පිරිසුදු වතුරින්ම ලිම්බැම්මත් හොදලා දානවා. හොදලා ඒ ටිකත් විසි කරලා දාමම ඉතාම පාරිශුද්ධ වතුර මේ ලිඳේ පිරෙනවා. ලිම්බැම්ම නිසාවත් වතුර නම් අපිරිසුදු නෑ. දැන් අපිරිසුදු දැන් වතුර අයින් කරන්න පිරිසුදු වතුර එනවා. දැන් පිරිසුදු වතුරම පාවිච්චි කර කර තමයි ලිම්බැම්ම හොදන්නේ. අන්න ඒ වගේ සම්මා සමාධිය දැන් ඉපදිලා තියෙනවා. ඒ සම්මා සමාධියම පාවිච්චි කරලා එයා ඒ සම්මා සමාධිය තුලින්ම පින්වත්නි තමන්ගේ අර නවමහා විදර්ශනා උපදවා ගන්න උත්සාහ කරනවා. අර අපි කියන පංචස්කන්ධයේ උදේවැය දකින උදේබ්බ ඥානෙ, බයතුපට්ඨාන ඥානෙ, බංග ඥානෙ ආදී ඥාන උපදවා ගන්න එයා තුල උත්සාහයක් තියෙනවා. ඒ උත්සාහය තුල තමයි එයාගේ හිත සම්පූර්ණයෙන්ම මිදෙන්න පටන් ගන්න.
එතකොට ඔන්න ඔය විදියට අපි මේ ක්‍රමය තුළ ඉතාම ඉහළට ඉහළට හිත දියුණු කරගෙන යනකොට යාට පුළුවන් තමන්ගේ හිතින් සම්පූර්ණයෙන්ම තමන්ගෙම හිත තමන්ගෙම හිතින් අල්ලගෙන දඟලන දෙඟලිල්ල තමන්ගේ හිත තමන්ගෙම හිතින් බරපතල විදියට අල්ලගෙන දඟලන දෙඟලිල්ලය නිමා කරලා අවබෝධයේ පැත්තට තමන්ගේ චිත්තසංතානය හසුරුවා ගන්න ඒ ශ්‍රාවකයාට අවකාශය උදා වෙනවා. ඒක ඉතාම වැදගත් දෙයක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට පැහැදිලි කරන තෘෂ්ණාවෙන් සම්පූර්ණයෙන් අයින් වීමේ වැඩපිළිවෙල දසාකාරයක ආර්ය මාර්ගය තුලයි පවතින්නේ. ඒ තුලත් ලෝකෝත්තර ආර්ය අනාශ්‍රව වෙච්ච ලෝකෝත්තර මාර්ගාංග විදියට මේ 10ම දියුණු කරන්න දක්ෂ වෙන්න ඕන. නැත්තම් බෑ අවබෝධය කරා යන්න. 10ම දියුණු කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මෙච්චරකල් අපි දියුණු කළේ 8ක් ඒ 8ක් දියුණු කළේ ලෞකික විදියට. ලෞකික අට්ටංගික මාර්ගයක් විදියට. එතකොට මිනිස්සු දැනගෙන හිටියේ නෑ මේක ලෝකෝත්තර පැත්තට හරවන්නේ කොහොමද කියලා. තවත් ක්‍රමයක් කියන්න. ඒ තමයි ආර්යෂ්ටාංගික මාර්ගය තුළ ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගය තුළ ලෝකෝත්තර ආර්යෂ්ටාංගික මාර්ගයේ අපි කියනවා දැන් ආර්ය වෙච්ච අනාශ්‍ර වෙච්ච ලෝකෝත්තර මාර්ගයක් විදිහට ආර්යෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න මේ 10ම දියුණු කරන්න ඕනේ කියලා. දැන් අපිට තියෙන්නේ අර ලෞකික උපන් අංගම විදර්ශනා කරන්න. එතකොට ලෝකෝත්තර මාර්ගය තමයි වැඩෙන්නේ. උදාහරණයක්. දැන් සම්මා දිට්ඨිය කියලා අපි කියනවා ලෞකික සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සාසවා පුඤ්ඤභාගය උපදිවේපක්කා සම්මා දිට්ඨිය කියනකොට ඔබ දැන් දන්නවා 10ක් තියෙනවා. ඒ තමයි natthi dinnan natthi ittan natthi sutan natthi sukata dukkata anan kammanam palam vipako natthi ayang loko paro loko natthi mata natthi pita මේ ওই විදිහට කියාගෙන කියාගෙන යනවා. ඒ ටික පිළිගන්නකොට ඔන්න සම්මා දිට්ඨියටත් ආවා. හැබැයි ඒක සෑහෙන්නේ නැහැ අවබෝධයේ පිණිස. දැන් එතන ලෝකෝත්තර වශයෙන් වඩන කෙනෙකුට ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදව ගන්න කෙනෙකුට අර අංග ටිකම අනිත්‍ය වශයෙන් බලන්නයි තියෙන්නේ. අන්න එතකොට උපදිනවා ලෝකෝත්තර ආර්ය වෙච්ච අනාශ්‍රව වෙච්ච සම්මාදිට්ඨිය. එතකොට දැන් අපි ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආවේනික ස්වභාවයක් කිව්වා මොකද්ද? ආර්ය චිත්තස්ස අනාශව චිත්තස්ස ආර්ය මග්ගා සමග්ගිනෝ ආර්ය මග්ගා බාය ඔය හතරම වැඩෙනවා. සම්මා දිට්ඨියට පත්වෙච්ච ශ්‍රාවකයා ඒ අංග ටිකම විදර්ශනා කළා. ඒතර විදර්ශනා කරනවා කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන එකට විදර්ශනා කරනවා කියන එකටනේ. දැන් සම්මා දිට්ඨිය පදනම් කරගෙන කොහොමද අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන්නේ? දැන් අංග 10ක් තියෙනවනේ. අත්ති දින්නා දන් දීමි විපාක පිළිගන්නවා. දැන් තියෙනවා සාසවා පුඤ්ඤභාගය උපදිවේපක්ක සම්මා දිට්ඨිය. දැන් කොහොමද අරිය අනාසවා ලෝකෝත්තර මග්ගංගා සම්මා දිට්ඨිය උපදවගන්නේ? මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පින්වත්නි දන් දුන්නත් විපාකය අනිත්‍යයි නේද? දන් දීම පිළිගන්නවා. දන් දුන්නත් විපාකය අනිත්‍ය වෙලා යනවා නේද? අනිත්‍ය වෙච්ච දන් දීමක් මුණත් ඕනෑවට වඩා අභිනන්දනය කළොත් එතන දුකම නේද පවතින්නේ. ඇයි ඒව කරගන්න බැරි වුණොත් එහෙම දුක. එහෙමනම් මේ එබ්බඳු සැප විපාකයක් වුණා. දන් දුන්නහම මතුවට ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා. හැබැයි ඒවත් විපාක දීලා අනිත්‍ය වෙලා යනවනම් ඒකත් මම වශයෙන් හරි මගේ වශයෙන් හරි මගේ ආත්මය වශයෙන් හරි මොකද්ද ගන්න තියෙන්නේ කියලා අර ලෞකික සාසවා පුඤ්ඤභාගය උපදිවේපක්කා කියන සම්මාදිට්ඨික අංග ටිකම ත්‍රිලක්ෂණී යොදව යොදව බැලුවොත් අන්න එතන උපදිනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා ආර්ය චිත්ත සන්න ආර්ය සිත උපදිනවා. සිල් රැකීමේ විපාක පිළිගන්නවා. සාසව පුඤ්ඤභාගයේ උපදිවේපක්ක සම්මා දිට්ඨිය. හැබැයි සිල් රැක්කත් මේ මොහොතේ සිල් රැක්කා කියන එක මත මතුවට සුගතියයි. සිහිමුලා වෙන්නේ නැතුව මැරි. සිහිමුලා වෙන්නේ නැතුව මිය ගින් සුගතියයි. හැබැයි බුදුරජාණන් අපිට කවදාවත් මතක් කළේ නැහැ සිල් රැකීම මත පදනම් වෙලා සීලයම තුරුල් කරගෙන ඉන්න කියලා අපිට වදාලේ නැහැ. ඇයි? සීලය නිසා සුගතිය යනවා. හැබැයි සුගතියට ගියත් විපාකේ අනිත්‍ය වෙලා යනවා නේද? එහෙමනම් ඒකත් දුකයි නේද? ඒකත් අනාත්මයි නේද කියලා ඒ විදිහට ත්‍රිලක්ෂණ යොදව යොදව බලනවා. අත්ති මාත අම්මව පිළිගන්නවා. අම්මව පිළිගන්න එක සම්මාදිට්ඨිය. අනේ අම්මා කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක් නේද? මම ඔළුවට ගත්ත සංඥාවක් නේද මාතෘත්වය කියන්නේ, තම්මා කියලා කියන්නේ.
එතකොට අම්මා කියන ස්වභාවය තුලත් පවතින්නේ අනිත්‍යතාවයම නේද? අනිත්‍ය වෙලා යන අම්මා වුණත් ඕනෑවට වඩා අභිනන්දනය කරනවා. මේවා ගැන කලබල වෙන්නත් පුළුවන් මිනිස්සු. නමුත් අපි මේ ලෝකෝත්තර පැත්තේ කතාවක් කතා කරන්නේ. ඒ නිසා මේ ලෞකික සම්මාදිට්ඨිය නැති මිනිස්සු මේවා කරන්න යන්න එපා. ලෞකික ඉස්සල්ලා ලෞකික සම්මාදිට්ඨිය හදාගන්න ඉස්සල්ලාම. ඒවත් නැතුව මේ අම්මත් වැඩක් නැහැ කියලා අතෑරලා දැම්මුත් එම ඉතාම මානව හැඟීම් නැති ඉතාම අසත්පුරුෂ මිනිසු බිහි වෙන්න පුළුවන්. ඒ නිසා ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න කලින් ලෞකික සංගටික හදාගන්න, ඊට කලින් මිත්‍යා දෘෂ්ටිය තේරුම් ගන්න. අම්මා කියන ස්වභාවයත් අම්මා කියලා කියන්නේත් අනිත්‍ය වෙන ස්වභාවයට අයිති තත්වයක් නේද? අම්මා කියලා කියන්නේ තම්මගේ රූපයත් හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්ම නේද? එහෙනම් ඒකත් අනිත්‍ය වෙලා යනවා නම් අම්මා වුණත් මගේ අම්මා කියලා ඕනෑවට වඩා අභිනන්දනය කරගෙන අම්මා කෙරෙහිම ප්‍රේමයෙන්ම වේලිලා වාසය කළොත් මට දුකම නේද හම්බ වෙන්නේ? අම්මා වුණත් මමවත් මගේ වශගේ නැතිකොට අම්මා කොහෙද, මම මගේ ආත්මය කියලා බාහිර ලෝකේ පවතින සාවිඥානික කයක් තියෙන අම්මව කොහොමද පිළිගන්නේ? ඔන්න ඔය විදිහට අනිත්‍ය වශයෙන්ම දකින්න ඕන. ඔය විදියට දකින්න ආර්ය චිත්තස අනාශ්‍ර ආස කාමාශ්‍රවයක් අම්ම පදනම් කරගෙනවත් උපදින්නේ. අනාසව චිත්තස්ස අම්ම පදනම් කරගෙනවත් ආශ්‍රවයක් නම් දැන් උපදින්නේ නැහැ පින්වත්. පරෝ ලෝකෝ දැන් අත්ති එතන එක තැනක තියෙනවානේ අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. කර්මඵල විපාක තියනවා කියලා පිළිගන්න එක සම්මා දිට්ඨිය. හැබැයි ඒක සාසවා පුඤ්ඤභාගය උපදිවේපක්කයි. හැබැයි එතන කර්මඵලවල විපාකයක් විපාක දිදී අනිත්‍ය වෙනවනම් කර්මඵලයක්වත් ඕනෑවට වඩා ලං කරගන්න ඕනේ. ඒකත් අනිත්‍යයි, ඒකට මහුනොත් ඒකත් දුකයි. සුඛ සැප දුක වශයෙන් ගෙනත් දෙන කර්මඵලයත් අනිත්‍ය වෙලා යනවා නම් දුක නම් එබඳු කර්මඵලයකුත් මම මගේ ආත්මය කියලා ගන්න එක කොච්චර නුසුදුසුයිද කියලා දකින්නකොට එතන උපදින්නේ අරිය චිත්තස අනාසව චිත්තස ලෝකෝත්තර. එතන කියනවා මේ අරිය චිත්තස අනාසව චිත්තස අරිය මග්ගා සමග අරිය මග භාවයතු ආර්ය මාර්ගේ වැඩෙන්න පටන් ගන්නවා. නිකම්ම නෙමෙයි වැඩෙන්නම පටන් ගන්නවා. අමුතුවෙන් කරන්න දෙයක්ම නැහැ. එතන උපදින්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියමයි. අය වෙන මොකක්වත් නම් නෙමෙයි උපදින්නේ. එහෙනම් එකක් ඔය හැම අංග 10ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න භාවනාවක් විදිහට බලන්න. භාවනාවක් විදිහට බලනකොට පින්වත්නි හරියට හොද්ද වටිනා මණිකක් දක්ෂ උපමට්ටම් දාන මිනිසෙකුට හම්බුනොත් බලන පැත්තෙන් දිස්නි ගහන විදිහට මණිකක් උපමට්ටම් කරා වගේ එතන පින්වත්නි සම්මාදිට්ඨියම උපදින්න පටන් ගන්නවා. ඒ සම්මාදිට්ඨියම විතරක් ඇති අවබෝධය කරා යන්න. ඒ නිසා මෙතන දැන් මෙලොව පිළිගන්න එක සම්මාදිට්ඨිය, පරලොව පිළිගන්න එක සම්මාදිට්ඨිය. මෙලොවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක පරලොව පිළිගන්න එක සම්මාදිට්ඨිය තමයි. පරලොව ගියත් සුගතිය ගියත් දුගතිය ගියත් පරලොව කියනකොට සුගතිය විතරක් නෙමෙයි දකින්නේ, දුගතිය විතරක් නෙමෙයි දකින්නේ, දෙපැත්තම දකිනවා. එතකොට තමයි අර පුණ්‍ය පාප පහිනස පිනයි පවයි ඔක්කොම අතහැරලා ආර්ය මාර්ගයේ පැත්තට එන්නේ. පින කියන්නේ සංඛාරයක් නේ, පව කියන්නේ සංකාරය. ඒතර ඒ පිනයි පවයි ඔක්කොම මොකද අත්ති පරෝලෝකේ පරලෝ පිළිගන්නේක ලෞකික සම්මාදිටි. ඒක උපන් කෙනා ඒක ලෝකෝත්තර වශයෙන් වඩන්න බැරි වුණොත් එයාට මේ සම්මාදිටි පූර්ණ අර්ථයට එකතු වෙන්න බෑ. ඒක වඩන කෙනා දැනගන්නේ මේ දැන් අපි හිතමුකෝ පරලෝකේ කියලා පරලෝ පිළිගන්නවා. පරලෝ කිව්වම එයා පරලෝ සුගතියට යන්නත් පුළුවන් දුගතියට යන්න. ප්‍රේත ලෝකද, දිව්‍ය ලෝකද, නිරයද, ඔය අතර මේ මනුස්ස ලෝකෙද, තිරිසන් ලෝකෙ ඕන තැනක මාව යන්න පුළුවන්. හැබැයි ඉතින් සුගතියට ගියත් සුගතියේ විපාකේ අනිත්‍යයි නේද? ඒකත් දකිනවා. දුගතියට ගියොත් දුගතියේ විපාකයක් අනිත්‍යයි නේද? අන්න පීනත් අත්හැරෙනවා, පවත් අත්හැරෙනවා. පිනයි පවයි දෙකම අත්හැරලා දාපු හිතක්. පින්නවත් දැන් අභිනන්දනය වෙන්නේ නැති හිතක් තියෙන. දිව්‍ය ලෝකෙ ගියත් දිව්‍ය ලෝකේ විපාකයක් තමයි. ඒක අතීතෙහිටත් බලනවා. තව පළල් චින්තනයක් හදාගන්න නම් ඔය විදියටම ඔය අංග 10ම අතීතයටත් බලන්න පුළුවන්. අනාගතයටත් බලනවා. අතීතයට බලන්නේ කොහොමද? අතීතයේ හිට අම්මලා කොච්චර හම්බෙලා ඇද්ද? අත්ති අයන් ලෝකේ අත්ති මාතා අත්ති පිතා කිව්වට අම්මලා සංසාරේ මොන්නතරම් හම්බෙලා ඇද්ද? අතීතේ හම්බෙච්ච අම්මලා දැන් කෝ
ඔක්කොම අනිත්‍ය වෙලා ගියා මට මතකත් නැහැ මම දන්නෙත් නැහැ ඒ සම්බන්ධ සංඥාත් මට නැහැ ඒ අනාගතේටත් එනං හම්බේන හම්බේන අම්මලාට ওই ටික තමයි වෙන්නේ කියලා අතීත තුන් කාලේටම ওই විදිහට බලනවා අංග 10 අත්‍ය ඒ කියන්නේ පරලෝව අත්‍ය පරලෝකෝ කියලා පිළිගන්නකොට මෙලෝ පරලෝක වප්සේන් සුගතියයි දුගතිය දෙකම විදර්ශන අතීතේටත් බලනවා අතීතයන් මට පරලෝකී ලෙකම් මට පැනවිලා තිබ්බා ඒ කාලේ සක්විති රජ වෙලත් මම ඉඳ ඇති සක්විති රජ වෙලා මම බොහොම සැප විපාක විඳින ඒකත් අනිත්‍ය වෙලා නේද දැන් මම මෙහි උපන්නේ අතීතේ නිරේ ඉඳ ඇති නිරයත් අනිත්‍ය වෙලා ගිහින් නේද දැන් මම මේ මනුස්ස ලෝකේට ඇවිල්ලා ඉන්නේ ඒනම් සුගතිය හෝ දුගතිය පැනවෙනවා නම් පරලෝක වශයෙන් එතන පින පව නිසාමයි පැනවෙන්නේ මේ දෙකත් අභිනන්දනය කළ යුතු තත්ත්වයක් නෙමෙයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔය විදියට ඔය සම්මාදිට උදාහරණයකින් මම කිව්වේ ඔය විදියට අංග 10ටම අදාළ ස්වභාවයන් ඒ කියන්නේ අංග ආර්ය අංග 8ටම අදාළ ස්වභාවයන් යම් ශ්‍රාවකේකට සාසවා පුඤ්ඤභාගය උපදිවේ පක්කා කියන ස්වභාවයේ පවතින ආර්ය අෂ්ටාංග මාර්ගයේ එතනම විදර්ශනා කරන්න පුළුවන් වුණොත් එතන උපදින්නේ ආර්ය සිතක් අනාශ්‍රව සිතක් ලෝකෝත්තර මාර්ගාංගයක් කියලා දැනගත්තම මේකෙන්ම තමයි අවබෝධය කරා යන්න තියෙන්නේ. ඒ නිසා ඒ අවබෝධය කරා යන විදිහට අපිට චින්තනය හසුරුවා ගන්නයි තියෙන්නේ. එබඳු හසුරුවා ගැනීමකට මේ උතුම් බුද්ධ දේශනාව අප හැම දිනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කළේ ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වයේගෙන කටයුතු කළේ දමිත්තෙන්න කෝන් මැතිතුමන් සුදර්ශනී හරස්කම මැතිනිය දරුති දෙනායතුළු පින්නතුන් දමිත්තෙන්න කෝන් මැතිතුමන් ප්‍රධාන පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා මේක ඉතාම වටිනා ධර්ම දානයක් කවුරු කවුරු හරි මේවයින් මොනෝ හරි ඉගෙන ගයි අනාගතයටත් ඉගෙන ගයි අපි මිය ගිහින් අවුරුදු 100 ගානකට පස්සේ හරි කවුරු හරි ධර්ම පදයක් මේකෙන් එකතු කරගත්තොත් සංසාරේ කොහේ හිටියත් ඒක යහපතක් වෙයි අපිට මොකද මේවා පශ්චාත් කාලීනෝ බොහෝ කාලයකට මේ ධර්ම එකතු වෙලා තියෙනවානේ අන්තර්ජාලේ අතීතේ වගේ නෙවෙයිනි ඒ නිසා මේවා කාට හරි උදව් වෙන දවසක් එයි සමහරට අද මේවා මොන කතාන්දරද කියලා සමහර අය බැහැර කරයි අනාගතේ ප්‍රඥාවන්තයෝ බිහි වෙන්න පුළුවන් ඒ බඳු බිහි වෙන ප්‍රඥාවන්තින් ධර්මයේ හොයාගෙන හොයාගෙන යයි ඔවුන්ට පහසුම ක්‍රමය තමයි අන්තර්ජාලය. ඒවා හොයනකොට මේ දහම් කතා ඇහිලා වචන මාත්‍රයකින් හරි උදව්වක් ගත්තොත් ඒක සුළුපටු කුසලයක් නෙමෙයි. දමිත්තෙන්න කෝන් මැතිතුමන් ප්‍රධාන සුදර්ශනී හරස්කම් මැතිනි ඇතුළු දරු තිදෙනා ප්‍රධාන හැම දිනාටම මේ කුසල් ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස නිවන් පිණිසම මේ කුසල් මහෝපකාරී වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඉතාම ඉක්මන් භවයකදී සුඛසහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ආදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් මේ කුසල් ජීවිත අවබෝධයේ පිණිස වේවා කියන ආදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අනේක වාරයක් අනුමෝදනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන් නමින් මිය පරලෝගිය පීබී තෙන්නකෝන් පියතුමාටත් එම්බී හරස්කම පියතුමාටත් අමිත් තෙන්නකෝන් සහෝදරයා ඇතුළු දමිත් තෙන්නකෝන් මැතිතුමන් සුදර්ශනී හරස්කම් මැතිනිය ප්‍රධාන පින්නතුන්ගේ නමින් සංසාරගතෝ මියගිය සාංසාරිකෝ මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා භවගාමී ජීවිතයේ සුවපත් වේවා ආයති භවයේ සුවපත් වේවා සංසාර ගමනේ කෙළවර අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා ඒත් සමගම දරුවන් තිදෙනාටත් මෑණිවරු දෙපළටත් ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ සැලසේවා ඉතාම ඉක්මනින් චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දාන මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා ලෝකපාලන සාසන ආරක්ෂක සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් මේ කුසල් සාදු සිතින් අනුමෝදන් කරනවා භවගාමී ජීවිතේ සුවපත් වේවා ආයති භවයේ සුවපත් වේවා සතරවරන් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලුම දෙවියන්ට මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.